සදාචාරයටත් නීතියටත් පටහැනිව අග විනිසුරුවරිය ක්‍රියා කිරීමෙන් අධිකරණය ගැන ජනතා විශ්වාසය බිඳ වැටි ඇත. දේශප්‍රේමී වික්ෂ පෙරමුණින් චෝදනා. කැනඩාවේ සිට ඇමරිකාව හරහා කොටින්ට ආයුධ සැපයූ LTTE අවිවිලෙන්දන් දෙදෙනෙකුට ඇමරිකාවෙන් නඩු. දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් හා මහජන ත්‍රිත්ව බලකායේ නව පරිපාලන ක්‍රමයක් හදන්න ඇමති බැසිල් සූදානම්. සාමාන්‍ය පෙළේ විද්‍යා ප්‍රශ්න පත්‍රය එළියට දමා සාපෙළ අවුල් කළ සැකකරුවන් පස් දෙනා ජලි රක්ෂිතයට. සැමදා සැම විට මනුෂ්‍යත්වයේ සත්කාරයට මුල් තැන දෙන ස්වාධීන රූපවාහිනිය ජල රකුසාගෙන් පීඩාවටපත් සහෝදර ජනතාවට අතහිත දෙන්න සූදානමින්. දහස් ගණනකට මරු කැඳවමින් ඇමරිකා යුද නියමුවා මියයයි. දැන් දේශීය පුවත්. බෞද්ධ සදාචාරය හා රටේ නීතියට පටහැනිව අගවිනිසුරුවරිය ක්‍රියා කිරීම තුළින් අද අධිකරණයේ පිළිබඳ රටේ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇතැයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණ අවධාරණය කරයි. දෝෂාභියෝගය හා අධිකරණීය ස්වාධීනත්වයේ මෑයෙන් සංවිධාන හතරක එකමුතුවින් පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී දේශප්‍රේමී භික්ෂු පෙරමුණ මේ බව අවධාරණය කළේය. චින්තන පරිෂදය රුහුණු රට භික්ෂු පෙරමුණ තුන්හෙළ ජාතික ව්‍යාපාරය මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය. අගවිනිසුරු තුමියට එරෙහිව ඉදිරිපත් වෙලා තියෙන 1-4-5 චෝදනා ඉතාම බරපතලයි. ඒ වගේ චෝදනා ඉදිරිපත් වෙන්නේ ඉස්සෙල්ලා අගවිනිසුරු තුමිය දැනගන්න ඕන තමන් මේ වගේ වැරදි කෙරිලා තියෙනවා කියලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙද්දිම දැනගන්න ඕන. එහෙම දැනගන්න බැරි නම් ඒ අගවිනිසුරු කමට සුදුසු නෑ ඒ විදිය අය. එහෙම නැතුව නොනැමෙන ගතියෙන් ක්‍රියාත්මක වෙනව නම් ඒකත් අගවිනිසුරු කෙනෙකුට සුදුසු නෑ. පනවන ලද නීතියක් අනුව තමයි දෝෂාභියෝගය ගෙනාවේ. එතකොට ඒ දෝෂාභියෝගය කියන ඒ නීතියට අනුගත වීම තමයි චූදිතයන්ට තිබෙන යුතුකම්. එෙහිදී අගවිනිසුරුතුමිය පනවන නීතියට අනුගත නොවීමක් තමයි තියෙන්නේ. එහෙමනම් මේ පරිහානියකට තමයි යන්නේ. එතුමිය විතරක් පරිහානියට ගියාට ප්‍රශ්නයක් නැහැ. අධිකරණයත් පිරිහෙනවා. අගවිනිසුරුතුමිය පිළිබඳ අපට පෞද්ගලිකව එතුමිය අපේ තරහ මරහක් අපිට නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අග්‍රමිනිස්චකාරතුමිය හැටියට මේ ලබා දෙන ආදර්ශයන් මෙරටේ පාලනයට කොච්චර උදව් වේද කියලා. ඒ නිසා මීට වඩා ආචාරශීලී වීමයි අවශ්‍ය වෙන්නේ. අධිකරණය තුල කටයුතු කරන අනිත් විනිශ්චයකාරවරු කොම් වේද? ඒ නිසා අපි එතුමියට කියනවා ආත්ම ගෞරවය බේරගෙන හදවතින් තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන ආකාරයට යම් ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙන බව පිළි අරගෙන තමන්ගේ ඉල්ලාසීම සිද්ධ කරනවා නම් අපි ඒක තමයි ගරුවට කරගන්නේ. පාර්ලිමේන්තුව හැල්ලුවට ලක් නොකර තවදුරටත් විධායක ජනාධිපතිට අභියෝග නොකොට තවදුරටත් එතුමිය ඒ තනතුරෙන් ඉල්ලාසිය යුතුයි. මේ නීතිය පිළිබඳ බොහොම හොඳ දැනීමක් සියලු ශේෂ්ඨයන් තුළ දැනුම් සම්භාරයක් තියෙන පුජ්‍යලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් තමයි කථානායකතුමා පත්වලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ පිළිබඳ සිද්ධිමේ කාරණා සොයා බලන මාර්තාවක් පිළියෙල කරන පාර්ලිමේන්තු ගත කරලා මාසයක් යනකම් මේක පිළිබඳ කිසි දෙයක් පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. ඒ විවාදයට ගියයින් පස්සේ මොකද කරන්නේ? අන්තිමේකට ඡන්දයකට යන සරල බහුතර ඡන්දයෙන් මේක සම්මත වුණොත් තමයි ජනාධිපතිවරයා වෙත යවන්නේ. දැන් මේ අවස්ථාව වෙනකොට ජනාධිපතිතුමා යම් ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ තියෙන කරුණු මත මේ ඉදිරි පියාමාර්ගයේ ගන්නවද නැද්ද? ඒ නිසා මේ කාර්ය පරිපාටිය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සම්පූර්ණ ව්‍යවස්ථානුගතයි. ඒකට පිටින් බැහැර ගිහිල්ලා නැහැ. එහෙමනම් කථානායකවරයාට මෙතන කරන්න කිසි දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට කරන්න කිසි දෙයක් නැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ ඉදිරිපත් වෙලා තියෙන දෝෂාභියෝගයක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අනිවාර්යයෙන්ම බැඳී සිටිනවා. ඒක තමයි මහජනතාවගේ අපේක්ෂාව. මහජනතාව බලය දීලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට විධායකයේ තමයි ඕනම රටක බලවත්. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක එදත් එහෙම අදත් ඕක කවදාකවත් නැති කරන්නත් බෑ. ඊළඟට ශක්තිමත් මේක තමයි ව්‍යවස්ථාදායක. මේ රටේ පරමාධිපත්‍යය තියෙන ජනතාවට කියලා කියනවා. ජනතාවගේ විධායක පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමා විසින්. ඊළඟට ව්‍යවස්ථාදායක පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව විසින්. ඊළඟ හතරවෙනි වගන්තියේ ඈ කොටසින් කියවෙනවා තවත් වැදගත් දෙයක්. ඒක බොහෝ දෙනෙක් අමතක කරපු දෙයක්. ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව විසින් කියන එක. වෙන කවුරක් අන්නෙමයි. නමුත් පාර්ලිමේන්තුව ඒක කරන්නේ
එක්ක උසාවි එහෙම නැත්නම් විනිශ්චය සභාව කියන කම්කරු උසාවි වගේ දේවල් එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාව හරි නීතිය මගින් හරි පිළිගැනෙන ආයතන දැන් එහෙම බැලුවාම උසාවිය කියන්නේ පාර්ලිමේන්තුව විසින් යොදා ගන්නා උපකරණයක් පමණයි වෙන කිසිම දෙයක් නෙවෙයි උපකරණයක් පාර්ලිමේන්තුවට බෑනේ හැම එක්කෙනාගේම නඩු අහන්න ඒ නිසා පාර්ලිමේන්තුව උසාවි පනවලා තියෙනවා තීරුම් ගන්න හොඳින් උසාවිය කියන්නේ පාර්ලිමේන්තුව විසින් පාවිච්චි කරන උපකරණයක් පමණයි කියන එක ඊට වඩා දෙයක් නැහැ දෝෂාභියෝගයේ පිළිබඳ යුක්තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සංවිධාන කළ මාති හමුවක් පදනම් ආයතනයේදී අද පැවැත්විණ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කිහිප දිනක් මෙහිදී අදහස් දැක්වූහ එදා උපරිමාධිකරණයේ පඩි පෙළ ඒ පඩි පෙළ ගාව සිද්ධ වෙච්ච කැත අප්‍රසන්න දර්ශනය තමයි අපි මහල් පාරට බයින්න මේ වගේ තැන් වලට ඇවිල්ලා අපි අදහස් ප්‍රකාශ කරන්න පෙළඹි නීතිඥයන්ට මොකද තියෙන අයිතිය අග්‍රවිත කාර්තුමියට හෑන්ඩ්ෂේක් කරන්නයි ජය වේවා කියන්නයි ඒ අයිතියෙන් අපිට මොකද්ද අඩු ඒ අයට තියෙන අයිතිය මොකද්ද ව්‍යවස්ථා දායකය පාර්ලිමේන්තුව භංග වේවා කියන්නේ පොල් ගහන්න තියෙන අයිතිය මොකක්ද එහෙනම් අපිට රැක ගන්න අයිතිය නැද්ද අද අපේ අග්‍රවිත කාර්තුමිය වෙනුවෙන් පෙනී හිටින් කියන ගමන් අද ආණ්ඩුවට විරුද්ධ වෙනත් බලවේගයක් විවිධ බලලත් විසින් ක්‍රියාත්මක කරන මේ අධිකරු ජනාධිපතිතුමා ගෙනියන රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මේ වැඩපිළිවෙල හඩා කප්පල් කරලා රටේ ඉන්න ජනතාව නොමග යවලා වෙනත් පැත්තකට හරවලා මේක රටේ විරෝධතා රැල්ලක් නිර්මාණය කරන කාර්යාවක් බවට පරිවර්තනය කරන්න මේ පසුබිමින් ඉඳගෙන කොටසක් උත්සාහ කරනවා. මුදෙන් පස්සේ මේ රට ගොඩනගන එකට විරුද්ධව විශාල අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හමාව ඒවා රාජ්‍ය මොන සංවිධාන විශාල වශයෙන් උදව් කරන මේ රජ මේ රට ගොඩ මට අධිකරණයේ විභාගයක් මට අවශ්‍ය වෙන දේ විභාගයක් කරනකොට මට කියලා කියන්න බෑ මේ අධිකරණය මට විශ්වාස නැහැ ඒ නිසා මම මේකෙන් අයින් වෙනවා මම මේකෙන් යනවා කියලා කිසිම නිලධාරියෙකුට කියන්න බෑ ඒ කීමම එහෙම කිව්වොත් ඒකම විනයවරක්ක් වෙනවා ඒ නිසා අපි මේ දෝෂාභියෝගේ ක්‍රියාවලිය දිහා බලන්න ඕන පළවෙනි එක තමයි රාජ්‍ය නිලධාරියෙකුට වෙන්න ඕන ආකාරයේ ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කැනඩාවේ සිට ඇමරිකාව හරහා LTTE-යට ආයුධ සැපෙව් සැකකරුවෝ දෙදෙනෙක්ට ඇමරිකාවෙන් නඩු. වසර ගණනක් මුළුල්ලේ ඇමරිකාවේ ක්‍රියාත්මක වෙමින් LTTE සංවිධානයට අවි ආයුධ සබ්මැරින් ඇතුළු උපකරණ හා මූල්‍යාධාර සැපයූ සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ ඇමරිකා රහස් පොලිසිය තොරතුරු හෙළි කිරීමත් සමග කැනඩා පොලිසිය ඔවුන් දෙදෙනා කැනඩාවේදී අත්අඩංගුවටගෙන තිබුණි. ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණින් දෙදෙනෙකු වන මොවුන් කැනඩාවේ පුරවැසිභාවය ලබා තිබේ. ඇමරිකාව තුළ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයට ආධාර ලබා දීම පිළිබඳ එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමටද ඇමරිකාව කටයුතු කර ඇත. නීතිමය කටයුතු සඳහා සැකකරුවන් ඇමරිකාවට එවන ලෙස කැනඩාවෙන් කළ ඉල්ලීමකට අනුව මොවුන් දෙදෙනා පිටුවහල් කිරීමට කැනඩා රජය කටයුතු කර තිබේ. කැනඩාවෙන් පිටුවහල් කිරීමට එරෙහිව කැනඩා අධිකරණයේ සැකකරුවන් ඉදිරිපත් කළ අභියාචනාවද ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ඇමරිකා රජයේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බව ඇමරිකාවේ නිව්යෝක් ටයිම් පුවත්පත වාර්තා කරයි. අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට අදාළ සැකකරුවෝ 5 දෙනා ජනවාරි 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට සැකකරුවෝ 5 දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද ඉදිරිපත් කරනු ලැබූහ. අධිකරණයේ හමුවේ රහස් පොලිසිය කියා සිටියේ පරීක්ෂණ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවයි. මෙහිදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරමින් කියා සිටියේ ඉතා කැපවීමෙන් පාඩම් කළ දරුවන්ට මෙම සිද්ධියෙන් දැඩි අසාධාරණයක් සිදු ඇති බවයි. විභාග ආඥාපනතා අනුව දිවුරුම් දී ඇති දෙපාර්තමේන්තු සේවකයෙකු එම රහස් රැකීම පැහැර හැර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ තවදුරටත් සිදු කරගෙන යා යුතුය. එමෙන්ම මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් මහජන උද්ඝෝෂණයක්ද ඇති වී තිබේ. මෙම කරුණු මුල් කරගෙන සැකකරුවන් ලබන 10 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.